ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි දන්නවා මේ රටේ මිනිස්සු දේශපාලඥයෝ හැටියට මේක එක පැත්තකින් අපිට අයිති වැඩක්. අපේ රාජකාරිය. හැබැයි මේක රාජකාරිය නොවන අහිංසක දුප්පත් ජනතාව තමයි පෙරමුණ ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත කැඳවීම සඳහා. නිසා ඒ දිනේ සිට අද දක්වා අවුරුදු 4ක කාලයක් යනකොට නොයෙකුත් දේවල් කරලා අපිත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාව හරියටම අවුරුදු 4ක් යනකොට මේ පාලකයන් ඉවත් කරලා නැවතත් රාජපක්ෂ පාලනයක් මේ රටට ගේන්න කටයුතු කෙරුවා. හැබැයි ප්‍රධාන කාරණේ වෙන්නේ එළඹෙන මහමැතිවරණයේ ප්‍රධාන අරමුණ මොකද්ද කියන කාරණේ අපි ඔළුවේ දියාගෙන වැඩ කරන්න අවශ්‍යයි. ප්‍රධාන අරමුණ තමයි 2015 ජනවාරි 8 වෙනිදා අපි හිතුවනම් මේ කණ්ඩායම මේ රට විනාශ කරයි. අපි හිතුවනම් නැවත රාජපක්ෂ රජයක් බිහි කරන්න ඕනේ කියලා. අද ජනාධිපතිවරයා බිහි කෙරුවා. සුළුතර රජයෙකුත් අපි බිහි කෙරුවා. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා ඇරලා ඇත්ත වශයෙන් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට කිරීමේ මැතිවරණයට තමයි මේ අපි ඉදිරිපත් වෙන්නේ. මේකෙදි අරකේ සටන් පෙරමුණේ හිටපු අය අපි අපේක්ෂකයෝ බවට පත් වෙනවා. අපේක්ෂකයෝ බවට පත් වුණාම අපේ හඳුනේ මනාප ගැන කල්පනා කරන්න වෙනවා. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ මනාප ගැන කල්පනා කෙරුවත් ප්‍රධාන අරමුණ අමතක වුණොත් අපි 2015 ජනවාරි 9 වෙනිදා තිබුණු අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ කියන කාරණේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. අද රූපවාහිනිය බලපුවාම සමහරක් වෙලාවට කනගාටුත් තිබෙනවා. අද සමහරක් අපේක්ෂකින්ට මේකේ නියම අරමුණ අමතක වෙලා අපේ අපේක්ෂකින්ටම ගහන්න පටන් ගන්න තියෙනවා. මේක මම දකින්නේ බරපතල වැරද්දක් හැටියට. අපි අවබෝධ කරගන්න ඕනේ අපේ අරමුණ මොකද්ද කියලා. මමත් අපි සියලු දෙනා මන්ත්‍රීවරු අපේක්ෂකයෝ මැදට පැනලා මේ 69 ලක්ෂේ කුට්ටි කර ගැනීම නෙමෙයි මේ මැතිවරණේ අරමුණ. 69 ලක්ෂේ පුළුවන් නම් 80 ලක්ෂේ දක්වා වර්ධනය කිරීම තමයි අපේ අරමුණ විය යුත්තේ. අපි 3-2ක බලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් කියලා අපි හැමෝම අපි කියනවනම් අපි කියනවා නම් එතුමා ජාතිය අමතනකොට කෙලින් කතා කරුවා, රාජාසන කතාව කරනකොට කෙලින් කතා කරුවා, රුවන්වැලි සෑය ඉදිරියේදී කෙලින් කතා කරුවා කියලා අපි කියනවා නම් කෙලින් කතා කරුවට වැඩක් නැහැ. කෙලින් වැඩ කරන්න පුළුවන් හයිය අපි ලබලා දෙන්නේ. කෙලින් වැඩ කරන්න නම් අපි සිලුනා දන්නා පරිදි පාර්ලිමේන්තුව තුළ ඇතිතරම් බලයක් එතුමාට ලබලා දෙන්න ඕනේ. එක එක්කනාට ඔළුව නමන්නේ නැති වෙන්න. අද තියෙන 69 ලක්ෂ අපි බෙදුවොත් ආසන 120යි හෝ 121යි අපිට ලැබෙන්නේ. එනිසා අපි මනාප තරඟයට වැටිලා 69 ලක්ෂේ උඩට පැනලා මේ 69 ලක්ෂේ කෑලි කෑලි වලට ඉරාගෙන වැඩි කෑල්ල ඉරාගන්නේ කවුද කියලා කල්පනා කරන මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවුණ 69 ලක්ෂේ කුට්ටි කරගන්න පුළුවන් වෙයි. නමුත් කෙලින් වැඩ කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කෙලින් වැඩ කරන්න හයිය ලබලා දෙන්න බැරි වෙයි.